නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට මේ වෙනකොට මාර්තු 12 නිර්ණායක නැවත වරක් සමාලෝචනය කරලා අද අපි අස්කිරි මහානායක ස්වාමින් වහන්සේගෙත් ඒ වගේම මල්ලතු මහානායක ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම නාපාන මහානායක ස්වාමින් වහන්සේගෙනුත් ආශිර්වාදයක් ඒ මාර්තු 12 නිර්ණායකවලට උන්වහන්සේලාගේ එකඟතාවයත් ලබා ගැනීම තමයි සිද්ධ වුනේ. මේ නායක ස්වාමින් වහන්සේලා සියලුම දෙනා මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අද දිනේ අස්සන් තබලා උන්වහන්සේලාගේ ආශිර්වාදය අපිට ලබලා දුන්නා. මේ නිර්ණායක අපි සැලසුම් කරලා තිබෙනවා මාර්තු මාසයේ 12 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට පිළිගන්වලා ඔවුන්ගේ එකඟතාවය ලබා ගන්නට සියලුම දේශපාලන පක්ෂ මේ සඳහා එකඟතාවය පළ කරයි කියලා පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න තිබෙන අවස්ථාව තමයි මාර්තු 12 වෙනිදා ඔවුන්ට ලැබෙන්නේ. මේ සියලු නිර්ණායක පිළිබඳ අදහස සමාජගත කරන්න මාර්තු 12 ව්‍යාපාරයේ සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී යම් පිරිසකට නාමෝජනා දීමෙන් වළක්වා ගන්නට මාර්තු 12 ව්‍යාපාරයේ සමත් වුණා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ එක රැයකින් මේ සමස්ත දේශපාලන සංස්කෘතිය අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් අපි අවධාරණය කරන්නට කැමති මේ ඉදිරි පාර්ලිමේන්තුවේ නැවත වරක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා නම් දූෂිත දේශපාලඥයින් පිළිබඳව නැවත වරක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා නම් මහා බැංකු මංකොල්ල කෑම පිළිබඳව නැවත වරක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා නම් මිග්යානා ගනුදෙනුව නැවත වරක් අපිට කතා කරන්න වෙනවා නම් එයා ගුවන් බස් ගනුදෙනුව වැනි කාරණා පිළිබඳව නැවත කතා කරන්න වෙනවා නම් එහි සම්පූර්ණ වගකීම ගත යුතු වෙන්නේ අද දේශපාලන පක්ෂවල නායකත්වයේ ඉන්න දේශපාලන නායකයෝ. මේ එළඹෙන අප්‍රේල් 25 වෙනිදා පත්කරන්න නියමිත පාර්ලිමේන්තුව අපි අවුරුදු 5කට පත් කළත් මේ රටේ ඉදිරි අවුරුදු 50ම තීන්දුව වෙන්නේ ඔවුන් ගනු ලබන තීන්දු මත. මේ රට අනාගතයේදී ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් කොතනද තබන්නේ කියන එක තීන්දු වෙන්නේ අප්‍රේල් 25 වෙනිදා මේ රටේ ඡන්දදායකයෝ ලබා දෙන ඡන්දේ මත. හැබැයි ඡන්දදායකයන්ට හැකියාවක් නැහැ දේශපාලන පක්ෂ සුදුසු පාර්ලිමේන්තුවට නාමෝජනා ලයිස්තුවට ඇතුළත් කළේ නැත්නම්. ඒ නිසා අපි කියන්නේ දූෂිත පුද්ගලයන් මේ ලයිස්තුවට ඇතුළත් කරන්නට එපා. අපරාධකාරයෝ මේ ලයිස්තුවට ඇතුළත් කරන්නට එපා. පරිසර විනාශ කරන මිනිස්සු මේ ලයිස්තුවට ඇතුළත් කරන්නට එපා. රජයත් සමග ව්‍යාපාර කරලා ආර්ථික ප්‍රතිලාභ ලබන මේ ලයිස්තුවට මේ ලයිස්තුවට ඇතුළත් කරන්නට එපා. ඒ නිසා සම්පූර්ණම දේශපාලන පක්ෂවල වගකීම තමයි නාමෝජනා ලයිස්තුවට සුදුසු ඇතුළත් කරන්න. එහෙම වුණොත් පමණයි ඡන්දදායකයන්ට යම් තෝරා ගැනීමක් තිබෙන්නේ.